සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පිපිදෙමු පොළොන්නරුවෙන් අදත් ව්‍යාපෘති 60ක් ජනතා අයිතියට. හම්බන්තොට වරායේ තවත් රහසක්. වර්චන මැද වෛද්‍යවරුන් රැසක් වැඩ. මන්ත්‍රී වැටුප වැඩි කර නැහැ. මුදල් ඇමති සහතික වෙයි. යුරෝපා ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය ඉදිරි දින කිහිපේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය කිසිදු සාධාරණ වර්ජනයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා. මේ අතර ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණ හිස් අතින් ආපසු යාමට සිදු වූ රෝගීන් පවසන්නේ වෛද්‍යවරුන් සිය පටු අරමුණු වෙනුවෙන් තම ජීවිත බිල්ලට ගැනීම දැඩි ලෙස හෙළා දකින බවයි. වර්ජිත සංගමයට දායක නොවී රෝගීන් වෙනුවෙන් කැප වූ වෛද්‍යවරුන්ද මේ අතර අපට හමු වුණා. මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යවන සුළු හේතුපාට දක්වමින් වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. වර්ජනයට එක් හේතුවක් ලෙස ඔවුන් දක්වා ඇත්තේ වෛද්‍යවරුන් වෙත පනවා ඇති බදු ඉහළ නංවා ඇති බවයි. එහෙත් ආදායම් බද්ද 24% දක්වා අයකරු ගනු ලබන්නේ මාසිකව රුපියල් 350,000කට වඩා ආදායමක් ලබන වෛද්‍යවරුන්ගෙන් පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කරනවා. පෞද්ගලික රෝහල් සඳහා පනවා ඇති වැඩ්බද්දද සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බැවින් මෙම වෛද්‍ය වර්ජනය කිසිසේත්ම ජනතාව ගැන සිතා සිදු කරන සාධාරණ වර්ජනයක් නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මේ අතර දිවයිනේ රෝහල් වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් රැසක් දැඩි අසීරුතාවට පත් වුණා. 10,000ක 11,000ක බෙහෙත්නේ මේවා පිටින් ගන්න බැහැනේ අපිට. ඒක නිසානේ අපි මෙතෙන්ට එන්නේ. මේක අසාධාරණයි. ලෙඩ්ඩු ගැන හිතන්න ඕනේ. දොස්තරලා ඉස්සෙල්ලා කියමු. ෆාමසිං ගන්න තියන්නේ අවශ්‍ය බෙහෙත් හරියගෙන. ලෙඩ්ඩු නම් ඉතින් ඉන්න මේ දොස්තරලගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ජනතාව බිල්ලට අරගෙන මේ කරන වැඩ මුන්ට හෙන ගහන්න ඕනේ. කෝච්චි පාර වෙට දැන් අතත් කැඩිලා මේ අසු තමාරු අකකුල් දෙකත් මේ ඉදින්ලා බෙදින් නැළු. මොකද්ද සර් අපිට මේ අසාධාරණේ? මා පාරින් කරන වගේ ඇදිනවන බේ ටිකක් ගන්න. දොස්තරල තමයි අසාධාරණ. මේගොල්ලන්ට අවශ්‍ය නැති දේවටත් ස්ට්‍රයික් කරනවා. පොඩි වැඩක් නොත් ලෙඩ්ඩු පලි. ඒකට රජයේ වාක්‍යයන් අවශ්‍ය නැහැ මේකට. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පටු අරමුණු වලට සහය නොදුන් වෛද්‍යවරුන් සුපුරුදු ලෙස රාජකාරියේ නිරත වන ආකාරය දැකගත හැකි වුණා. මරදාන රණසිංහ ප්‍රේමදාස රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයට එක්ව සිටියේ නැහැ. මහජන මුදලින් ඉගෙනගත් තමන් ජනතාව වෙනුවෙන් සේවය කිරීම යුතුකම බවයි එම වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ. දැනට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් විසින් දියත් කරලා තියෙන මේ අසාධාරණ වර්ජනය අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම හිතන වෙලාවට මේ වර්ජන කරලා අහිංසක ජනතාව අමාරු දා. මේ වෛද්‍යවරුන් අද වැඩ කරනවා. තමුන්ට අදාළ නොවන සිංගප්පූරු ගිවිසුම පෙන්නලා GMO කට්ටිය පාරට වහින්නේ. මේ පනත පිටිපස්සේ යෝජනා කිරීම පිටිපස්සේ අනුරුද්ධ පාදනියත් අනිත් විශේෂඥ වෛද්‍යවරුත් ඉන්නවා. කිසිම අඩුපාඩුවක් නැතුව වෙන්ද වගේම අපි අපේ වැඩ කටයුතු රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යනවා. මේ රෝහලේ වෛද්‍ය වර්ජනයක් තරම නැහැ. මෙම වෛද්‍යවරුන් අසරණ රෝගීන් වෙනුවෙන් සේවය කරද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් රෝගීන්ට අත්පත්‍රිකා බෙදෙන ආකාරයද දැකගත හැකි වුණා. මේ අතර මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද වෛද්‍ය වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි වෛද්‍ය සංගමයට කියනවා හෙලි කරන්න රාජපක්ෂත් එක ගහපු ගිවිසුම. ඔකට වෛද්‍යරු සියල්ලම කැමති නෑ. පොහොට්ටු අද කැඳහැලියක් වෙලා තියෙන වගේ ඔය වෛද්‍ය සංගමය ඇතුළත් සමාජිකවත් අතර විවිධ මත ප්‍රකාශ වෙලා ඕකත් කැඳහැලියක් වෙනකොට වෙලාව දෙන්නයි අපිට තියෙන්නේ. කාලවරෙල්ලකෝ කියලා. ඔය දොස්තර මහතුන්ගේ ස්ට්‍රයික් කරන්න තිබ්බනේ සේනක බිලි ඖෂධ ප්‍රතිපත්තිය ගේන්න කියලා. අවුරුදු 30ක් 40ක් හමස් පෙට්ටියේ තිබිච්ච සේනක බිලි ඖෂධ ප්‍රතිපත්තිය අපි මේ රට ගෙනල්ලා බෙහෙත් මිල අඩු කරේ නැද්ද මිනිසුන්ගේ? ස්පිතාල කීයක් අපි හදලා තියනවද? කිසිම රජයක වියදම් කරමු නැති ප්‍රමාණයක් නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් අපි වියදම් කරලා තියනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වීමට හේතු මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පැහැදිලි කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේක ඇමතිතුමාගේ ප්‍රශ්නයකුත් නෙවෙයි. මේකට දේශපාලන පසුබිමක් නැහැ.
මේක නෛතික ප්‍රශ්නයක් නිසා මේකෙන් ඉල්ලා අස්වීමට මං ඉදිරිපත් කරන ප්‍රධාන හේතුව මේකයි. මේ දැනට තියෙන ව්‍යවස්ථාව අනුව මේකේ තමයි තියෙන්නේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එක පන්තර සියලුම ලීගල් තොරතුරු ඔක්කොම මේක අනුව ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකට බැහැ ස්වාධීනව බුද්ධිමත්ව තීන්දු ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ පනත තියෙනවා ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ සමාජිකයින් පත් කරන ආකාරය. මේකේ සමාජිකයන් සම්පූර්ණ සංඛ්‍යාව 25යි. ඕකෙන් 8 දෙනෙක් එන්නේ GMO එකේ. කීටාධිපතිවරු 8ක් ඉන්නවා. ඩීන්ස්ලබ් අත්ත වශයෙන් වෘත්තීය සමිතියක ප්‍රධාන පිරිසක්. මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ඒ වෘත්තීය සමිතිය දෙකෙන් නියෝජිතයන් හැටියට. එතකොට 25න් 16ක්ම ඇවිල්ලා ඉන්නේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂක. 2/3 majority එක තියෙන්නේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිවල අයට. මේගොල්ලෝ වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන කොහොමද රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ? නමුත් මේකේ ඔබ්ජෙක්ටිව් එක රෝගීන් ආරක්ෂා කරන්න. එතකොට කොහොමද ඒකේ වෙනස්කමක් අපි පාස් කරගන්නේ? පිබිදමු පොළොන්නරුව වැඩසටහන යටතේ ව්‍යාපෘති 180ක් ජනගත කිරීම අවසන් අදියරට පත්ව තිබෙනවා. ක්ෂේත්‍ර පහක් ඔස්සේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේම ආවරණය වන පරිදි පිබිදමු පොළොන්නරුව ක්‍රියාත්මක කරනවා. සංවර්ධනයේ අරුණලු සමග ජාතික සමගියත් ආගමික සංහිඳියාවත් තහවුරු කර ගැනීමට කැපවන්නේයි ජනාධිපතිතුමා පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේදී ප්‍රකාශ කළා. ඒ ලංකාපුර අල් හිලාල් පෙර ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් පිවිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මෙම පල්ලියේ සංවර්ධන කටයුතු රැසක් සිදු කර තිබෙනවා. ජනාධිපතිතුමා වෙත ආශිර්වාද කරමින් විශේෂ ආශිර්වාද පූජාවක්ද පැවැත්තුණා. රිෂාඩ් බදියුදින්, කාදර් මස්තාන් යන මැති ඇමතිවරුන් මෙන්ම මැදිරිගිරිය ආසනයේ මුස්ලිම් ප්‍රදේශ භාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක එම් නසාඩින් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියේ තවත් එක් ක්ෂේත්‍රයක් වන්නේ සුජාත දරුවෝ වැඩසටහනයි. ඒ අනුව පොළොන්නරුව කදුරුවෙල මුස්ලිම් කොළනියේ සහිරා ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල හා පලුගස් දමන මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම අද සිදු කෙරුණා. මෙම ව්‍යාපෘති තුලින් පාසල් සංවර්ධනයට රුපියල් කෝටි 137ක් වැය කෙරෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ව්‍යාපෘති 110ක් ඒ අනුව ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්. සහිරා ප්‍රාථමික විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10කට අධික මුදලක් වැය කර තිබෙනවා. පලුගස් දමන විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල රුපියල් මිලියන 130ක් යොදවා අංග සම්පූර්ණ කර තිබෙනවා. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු පාසල් ඉදිරි වසර එකහමාර තුල සංවර්ධනය කිරීම අපේක්ෂාවයි. මේ පරිවර්තනය පොළොන්නරුවෙන් පටන් ගන්නවා වගේම මේක මුළු රටටම ගෙනියන්න තමයි අපේ ආණ්ඩුවේ අදහස. දැන් මෙච්චර වැඩ කරද්දිත් එක්කෙනේ දෙන්නේ කියන කෝව සංවර්ධන වෙලා නැහැ නේ. විතරෝනි ඔවුන්ට නම් කියන්න තියෙන්නේ S2 කරලා බලන්න කියන එක. S2 කරලා බලන ඕන කෙනෙකුට පේනවා මේ සංවර්ධනය. මේක අමුතුවෙන් පෙන්වන්න අමුතුවෙන් කියන්න ඕන නැහැ. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඉදිකළ කිරිමැටිය කනිෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සහ පටුනගම පුලස්තිගම ශ්‍රී සුදර්ශනාරාමේ සංඝවාස ගොඩනැගිල්ල විවෘත කිරීම අද සිදු වුණා. මෙම ව්‍යාපෘති සඳහා රුපියල් 100,600ක් වැය කර තිබෙනවා. ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ අරලගන්විල දේවගම ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු නව දෙමහල් ගොඩනැගිල්ලද සිසු අයිතියට පත්කිරුණා. ඒ අමාත්‍ය තලතා අතුකුරල මහත්මියගේ ප්‍රධානත්වයෙන්. සමහර අය විහාරස්ථාන වලට ගිහිල්ලා බෞද්ධාගම ගැන, සිංහලකම ගැන, රට ගැන කතා කරනවා. මේ අය එක්කෙනෙකුටවත් මේ රටේ මත්කුඩු මධ්‍යස්ථානයක් බවට ජාත්‍යන්තර වශයෙන් පත් වෙන එක නවත්තන්න බැරි වුණා. ජනතාව දෙන ඕනම තීන්දුවක් පාලනයට අපි සූදානම්. අපි දේශපාලනය බලාගෙන බලය විතරක් ලබා ගැනීමේ අරමුණ කරගෙන අපි ආණ්ඩු කරන්නේ. ඒ කරන්න පුළුවන් දේ අපි කරලා තියෙනවා අපේ හිතට එකගව. අර එකම වැඩේ තමයි තියෙන්නේ. ලොකු බෝඩ් නෑ, කටවුට් නෑ, පෝස්ටර් නෑ. උදේ ඉඳලා රෑ වෙනකන් මහරජාලාගේ සින්දු නැහැ. හැබැයි අපි කරන දේ තමුන්නාසිරට පොළොවට පැහැට දැනෙන්නට අපි කරනවා. ඉතිහාසයේ සිටම අපේ රටේ ජීවන රටාව ගොඩනැගුනේ වැව් තැනූ මිනිසුන්ගේ ශක්තියෙන්. මේ වැව සමග ගොඩනැගුණු කෘෂිආර්ථික රටාව රජරට ගොවින්ට නම් හරිම සමීපයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ සිහිනයන් තවදුරටත් සිහිනයක් නොවි නව බලාපොරොත්තුවක් ඇති කරමිනුයි පිබිදෙන පොළොන්නරුව වැඩසටහන ක්‍රියාවට නැන්වුනේ. දින 3ක් පුරාවට ව්‍යාපෘති 180ක් අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත්කිරීම සිදු වුණා. මේ දින 3 පුරාවටම ITN ප්‍රවෘත්ති අංශය හරහා අපි ඔබට මේ වැඩසටහන පිළිබඳව තොරතුරු ගෙනාවා.
උගත් දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් ආරම්භ කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. උගතුන් වැඩිවීමත් සමග ආර්ථික, සමාජීය සහ දේශපාලන ගැටලු රැසකට විසඳුම් ලැබෙන බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළා. විද්‍යාලයේ වෙත පැමිණි ජනාධිපතිතුමන්ව සිසු දරුවන් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තා. ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වූ ජනාධිපතිතුමා විද්‍යාලයේ විශිෂ්ටතා දක්වූ දරුවන් කිහිප දෙනෙකු වෙත සහතික සහ තිළින ප්‍රදානය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් විශේෂ උපහාර තිළිනක්ද මෙහිදී පිළිගැන්වුණා. සිසු දරුවන් නැමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මිනිසා තුළ විශිෂ්ටත්වය සහ විනය ඇතිවනුයේ අධ්‍යාපනයේ මකින් පවයි. ඒ සඳහා ඉහළම පහසුකම් ලබා දීමට රජය කැප වී සිටින බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. අද අපිට උගතුන්ගෙන් කිසිම අඩුවක් නැහැ. ශ්‍රී ලාංකික උගතුන් ලෝකේ පුරා විහිදී ගොස් ජාත්‍යන්තරයේ ජයග්‍රහණය කරනවා, විශ්වයේ ජයග්‍රහණය කරනවා, දැනුමෙන් වේගෙන් ඉහළට යනවා. ඒ තව තවත් වැඩි කරගත යුතුයි. ජාතියක් ගොඩනැගෙන්න ජාතියක අනාගතය සඳහා ඉතා අත්‍යවශ්‍ය දේ අධ්‍යාපනය, දැනුම. උගතුන් වැඩි වෙන්න රටක ආර්ථික, සමාජ, දේශපාලන ප්‍රශ්න අඩු වෙනවා, හික්මීම ඇති වෙනවා, ශිෂ්ටකම ඇති වෙනවා, අපට බොහෝ දේ ජයගතතු වෙනවා. ආ මග ගමන් මග ඉතාමත් විශිෂ්ටයි. යා යුතු ඉදිරි ගමන් මග අභියෝගාත්මකයි. ඒ සියල්ල ජයගත යුතුයි දරුවනේ. රජ රට පින්කෙත මනුදම් රජයන අපම නොවේදෙහි අස්වනු පීදෙන පිරිත් පැනින් වට වරුසා වක්සේ නුබම නොවේදමේ පින්කෙත සරසන රජ රට අභිමන ලොවට කියන්නට අත්වැල් බැඳ අප වෙරදරන එවන් අපේ ලොව කිරුළු පලන්දන නුබයි පියාණනි පින් පුරන. මෙතර අනුරාධපුර දීපාණි මහවිද්‍යාලයේ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සිසු දරුවන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසා සිටියා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ මෙහි සිදු කර ඇති සංවර්ධන කටයුතු සඳහා වැය කර ඇති මුදල රුපියල් 2,85,00,000. අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ දෙමහල් දානශාලාව සහ දෙමහල් ශිෂ්‍ය කේන්ද්‍රීය මධ්‍යස්ථානයේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පියුර්ත කෙරුණා. අංග සම්පූර්ණ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමේ මූලික සැලැස්ම යටතේ රුපියල් මිලියන 213ක් වැය කරමින් එම සංවර්ධන කටයුතු සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ උත්සවයේ මුලසුන හෙබබුවේ. හැදෙන වැඩෙන තැනකට ඒමට සමත් භික්ෂූන් වහන්සේලා නරක අතට යොමු කරලා තම තමන්ගේ දේශපාලනික කටයුතුවට යොමු කරවාගෙන ඒ කරන අශ්ලීල ක්‍රියාව පිළිබඳව අපේ අස්කිරි මල්වතු අමරපුර රාමඤ්ඤ කියන නිකායත්‍රයට අයත් වගකිය යුතු මහා සංඝයා වහන්සේ හැමදාම කඳුළු සැලුවා. ඒ නිසා මේ අපේ තරුණ සංඝපරපුර නිසිමඟට යොමු කරවා ගැනීමට අපේ කාලය තුළ අපි ක්‍රමවත්ව ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා මේ කාර්යභාරයට අපේ නූතන ශ්‍රීමත් ජනාධිපතිතුමා අතහිත ගැසීම මේ ගොඩනැගිල්ලෙන්ම පේනවා කොයිතරම් උනන්දුවකින් ඉටු කරන්නක්ද කියන බව. අපේ මේ සංඝ පිරිස නිසිමඟට යොමු නොවහොත් අපට බෙහෙවින්ම බලාපොරොත්තු නොවන ප්‍රශ්නවලට එදා වගේම ඊටත් වඩා අපට අනාගතේ මූණ දෙන්න වෙනවා. ඒ නිසා කරුණු අවබෝධ කිරීමට එදා රජවරු කලාක් මෙන්ම මුල් තැන දිය යුතුව තිබෙන්නේ සදාචාරයටයි. අපේ ගරු ජනාධිපතිතුමාත් එයට අතගහලා තියෙනවා අවංකව. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය කනත්තේගොඩ සද්ධාරත්න ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. අතිගරු ජනාධිපතිතුමා, එවගේ මාග්‍රාමාත්‍යතුමා, මග පෙන්වීම තුළ අධ්‍යාපනයට ප්‍රමුඛතාවය ලබා දෙමින් මේ විශ්වවිද්‍යාල පද්ධතිවල යටිතල පහසු කරන්න අපි දියුණු කරන්න අපි ඉල්ලපු කිසිම ඉල්ලීමක් අහක දාලා නැහැ.
ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙතෙක් අවුරුදු 70කදී හදලා තියෙන්නේ නේවාසිකාගාර ශිෂ්‍යෝ 56,000කට. නමුත් මේ වසර දෙක ඇතුළත අපි ඉදි කරලා නිම කරලා තියෙනවා අලුතෙන් ශිෂ්‍ය ප්‍රජාව 33,600කට. ආර්ථිකයේ වත්මන් වර්ධනයන් සහ ඉදිරි දැක්ම පදනම් කරගනිමින් වර්තමාන මුදල් ස්ථාවරත්වය නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. 2018 වසර සඳහා වන පස්වන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. The factors that influence the monetary board's decision to maintain the status quo as far as the policy rates are concerned. දේශීය හා ගෝලීය ආර්ථික වර්ධනයන් මෙන්ම ඉදිරි ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බැලීමේ අනතුරුවයි වර්තමානයේ පවතින මුදල් ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මහ බැංකුව තීරණය කළේ. මේ වසරේ දෙවන කාර්තුවේදී දේශීය ආර්ථික වර්ධනයේ ක්‍රමික පිබිදීමක් දැකගත හැකි වුණා. තරගකාරී මෙන්ම 9 ඩී විනිමය අනුපාතයත් අඩු උත්තමනයත් අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වයත් අපනයන හා ආයෝජන සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවත් අනුකමනය කරමින් තනි අංකයක ආර්ථික උද්දමනයක් මගින් ඉදිරියේදී දේශීය ආර්ථිකය ඉහළ නැංවීම මහ බැංකුවේ අපේක්ෂාවයි. වර්තමාන මුදල් ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම හමුවේ ස්ථාවර තැන්පතු පහසුකම් 7.25% ලෙස සහ ස්ථාවර ණය ලබා ගැනීමේ පහසුකම 8.5% ලෙසින් පවතිනවා. එවකෙම එන්ජින් දහරිතාව 10%ට අඩු වාහනවල ආනයන බදු වැඩි කිරීමට එකම හේතුව වාහන තදබදය විතරක් නෙවෙයි. වෙළඳ පරතරයේ වැඩිවීමත් මේ තත්ත්වයට හේතුවක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. And in terms of external viability, we think we are in a reasonably comfortable place. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවට සිදුවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරනවා. එවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට හෝ මේ වෙනතුරුත් ඉදිරිපත්ව නැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. මැති ඇමතිවරුන්ගේ වැටුප් 215%කින් වැඩි කිරීමට පියවරගෙන ඇති බවට මාධ්‍ය මගින් විවිධ වාර්තා පළ කොට තිබුණා. ඊයේ දිනේ බොහෝ මාධ්‍යවල ප්‍රධාන පුවතක් ලෙසයි මෙය වාර්තා කොට තිබුණේ. මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දීමට ඇතැම් මාධ්‍ය කටයුතු කළා. එහෙත් ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ. අපිට තාම කැබිනට් එකටවත් එහෙම එකක් ආවේ නෑ. ඒක ඔතනවත් නෑ කියන්නේ. නෑ. ඔය ඒකාබද්ධ මොකද එකේ ඉන්න මිනිස්සු තමන්ගේ කාලේ මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කළා, සුනුවිසුණු කළා, ණය කන්දක් අපිට බාර දීලා අපි ඒක ද්විධිමත්ව ක්‍රමානුකූලව හදාගෙන වුරුදු 60කට ආසන්න කාලයකට පස්සේ යලි වතාවක් අපේ ප්‍රාථමික ගිවිසුමේ අතිරික්තයක් වෙන්නලා ඉදිරියට යනකොට ඉරිසියාවෙන් පෙළෙන මේ හොරු රංචුව, මේ රට ඌරාගෙන කාපු හොරු රංචුව දැන් ඔය වගේ විවිධ චෝදනා කරන එකයි කරන්නේ. 2006දී ඔබතුමාට ආණ්ඩුවේ තීරණයක් එනවා අධිකරණ පද්ධතියේ එහෙම වැඩි වෙනව නම් අවුරුද්ද මැද වෙනකොට මැතිවරණතුන්ගේ වැඩි වෙන්න ඕනේ කියලා. 2006දී එහෙම තීන්දුවක් තිබුණා. නමුත් ඒ තීන්දුව තිබුණ පළියට අපි මේ වෙලාවේ මම නම් පෞද්ගලිකව කාගේවත් පරිවැඩි කරනවට මේ වෙලාවේ විරුද්ධයි. කොහේ කතා කරත් තීන්දුව ගන්න මෙතනට එන්න වෙනවා. එවන්නකෝ ඉස්සෙල්ල. පසුගිය පාලන සමයේ කොමිස් මුදල් වැඩි වශයෙන් ලබා ගැනීමට විදෙස් ණයකින තිබීම ජනතාවගේ සම්පත් හා දේපල පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් කාපාසිනියා කර තිබීම නිසා රටේ ආර්ථිකයේ බරපතල අර්බුදයකට පත්ව තිබෙනවා. එය කලමනාකරණය කරමින් ජනතාවට සහන සැලසීම යහපාලන රජයේ වැඩපිළිවෙලයි. එවැනි තත්ත්වයක් තුළ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම මෙන්ම කිසිවකුගේ වැටුප් වැඩි කිරීමට මෙය සුදුසු වාතාවරණයක් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අතර කථානායක කාර්යාලය අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ මැති ඇමති වැටුප් වැඩි කිරීම පිළිබඳ කිසිදු අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි. මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී කරුණු විමසීමකින් අනතුරුව අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත අදහස් විමසීමට හැකියාව පවතින බවද එම නිවේදනයේ සඳහන්. 2006 නොවැම්බර් මස 23 දින එළඹි තීරණයකට අනුව අධිකරණ විනිසුරුවන්ගේ වැටුප් වැඩිවන අවස්ථාවන්හිදී ඊට සමාන්තරව මැති ඇමති වැටුප්ද ගැළපිය යුතු බවට ලැබී ඇති දැනුම් දීම් කථානායකවරයා නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර විල්ගම් සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර යන මහත්වරුන් මන්ත්‍රී වැටුප් වැඩි කිරීම පිළිබඳ පළ කළේ මෙවැනි අදහසක්. ඕන කෙනෙක් මේකට එකඟයි. හැබැයි හෘද ශාස්ත්‍රීය එකඟව එයා ඒක කියන්නේ නැහැ. ඒගොල්ලන් කියන්නේ නැහැ පඩි වැඩි කරන්න එපා. පඩි වැඩි කරන්න එපා. විපක්ෂයේ තීරණය මොකද්ද පඩි වැඩි කිරීම? මම නම් කියන්නේ එහෙනම් ඒකාබද්ධ විපක්ෂයෙන් දෙන්න ඕනේ කෙලින්ම ප්‍රකාශයක්. අපි බලයට ආපුවම මේ වැඩි කිරපු පැඩි අපි අඩු කරනවා කියලා දෙන්න ඕනේ. එහෙමනම් හරි. අපිට ආරංචි දිනේෂ් ගුණවර්ධන ගබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකාරී කාරණ විනිසුරුවන්ගේ වැටුප් තල වලට පාර්ලිමේන්තු මැතිවරුන්ගේ වැටුප් තල සමාන කරන්න කියලා. මේ ඉල්ලීම කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් ආණ්ඩුවෙන්වත් නෙමෙයි ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා. ආණ්ඩු පක්ෂයේ මැතිවරු මන්ත්‍රීවරු ඉදිරියේ අපි කීටවත් අපි එහෙම ඉල්ලීමක් කරලා නැහැ. දැන් මාධ්‍ය වලින් මේක ප්‍රචාරය වෙන්නේ අපි අපේ වැටුප් වැඩි කරගෙන කියලා. එහෙම වෙලා නැහැ. පොඩි වාහනවල බදු අඩු කිරීම පිළිබඳ දැනට සාකච්ඡා කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මන්නපිරු මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. වාහන බද්දක් කියන්නේ 100%ක් විතරද? දැනට සාකච්ඡා කරමින් පවතිනවා පොඩි වාහන කොහොමද නිදහස් කරන්නේ කියලා. මොකද පොඩි වාහන නිදහස් කරන්න ඕනේ රටේ මාර්ග පද්ධතිය හරියට නිර්මාණය වෙන්න ඕනේ. මේ රට වැඩිම කාර් ආනයනය කරන රට තියෙන 2015. මහ බැංකු මූල්‍ය වාර්තාව අරගෙන බලන්න අපේ ආණ්ඩුව කාලේ තමයි වැඩිම වාහන ගත්ත මිනිස්සු. අපි මේ රජයේ දීපු පොරොන්දු ක්‍රමක්‍රමයෙන් ඉටු කරගෙන යනවා. පුංචි කාර්කේ සිහිනයක් ජනතාවට අපි ඉෂ්ට කරමු. බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වාන ඉඩමේ නිවස ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල් තැබීම සිදු කළේ ඔහුගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ බව ගම්පහ මහාධිකරණයේදී අද ප්‍රකාශ කෙරුණා. ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී. රාජ්‍ය මුදල් රුපියල් මිලියන 207ක මුදලක් අවභාවිත කර මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගෙන නිවසක් ඉදිකිරීමේ චෝදනාව යටතේ මූල්‍ය අපරාධ කොට්ටාසය මගින් ගොනු කර ඇති නඩුව ගම්පහ මහාධිකරණයේදී අද විභාගයට ගෙනුණා. ඒ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේදී. නඩුවේ සාක්ෂිකාර වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මහතා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ මල්වාන ඉඩමේ නිවාස ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල් තැබීම සිදු කළේ බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ බවයි. පිහිනුම් තටාක විසිත්ත කාමර ඉදිකිරීම සඳහා උපදෙස් ලබා දුන්නේද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බව මුදිත ජයකොඩි මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. නිවසේ ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප් සඳහා මුදල් ලබා දුන්නේද බැසිල් රාජපක්ෂ මහතා වන අතර ඒවායේහි රිසිට් පත්ද තමා සතු බව මුදිත ජයකොඩි මහතා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට ලබන දසවනදා සිට ඔක්තෝබර් මස 3 දක්වා විදේශගත වීමට අධිකරණයේ අවසර ලබා දුන්නා. ඒ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට කළ ඉල්ලීමකට අනුවයි. හම්බන්තොට වරාය සෑදීමේ අරමුණ ගැන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා හෙළිදරව්වක් සිදු කළා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී. මහින්ද මහත්තයා වරාය හැදුවේ මහින්ද මහත්තයාට මොලේ නැද්ද නැව්වෙන්නේ නැහැ කියලා. දන්නවා. හැදුවේ චීනට දෙන්න. චීනෙන් ඉතින් ඡන්ද කරන්න සල්ලි ගත්ත මිනිහා. වරාය චීනට නොදීවි. වරාය විතරක් නෙවෙයි. උන්නෑ හිටියා නම් චීනට වරායක් දෙනවා ගුවන්තොට බලක් දෙනවා. තවදී කලක් හිටියනම් උන්නෑලා. අපට වෙන්නේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න. එක්සත් ජාතික පක්ෂේ අපි මේ ගමනේකට යන්න ඕනේ. මම විශ්වාස කරන්නේ අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමත් එකට මේ ගමන යනවා නම් ශක්තිමත්ව මේ ගමන ඉදිරියට ගමන් කරන්න අපට හැකියාව තියෙනවා. හුදෙක් විනෝදස්වාදයේ සැපයීමට සීමා වූ ශ්‍රී ලාංකීය රියැලිටි වැඩසටහන් කලාව අර්ථ ගැන්වීමට ITN හි අප සමත් වූ බව ඔබට කියන්නේ මහත් ආඩම්බරයෙන්. සමාජ ව්‍යවසායකයින් සහ ආයෝජන සම්පත්දායකයින් එක්කර ගනිමින් මෙරට ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ ප්‍රබල මාධ්‍ය මෙහෙවරක් ලෙස ඇත් පවුර දැනටමත් ඉතිහාසගතව තිබෙනවා. මෙරට පමණක් නොව විදේශීය ප්‍රේක්ෂක ආකර්ෂණය පවා හිමි කරගත් ඇත්පවුර වැඩසටහන අංක 1 රියැලිටි වැඩසටහනක් බවයි කැනඩාවේ ලෝක විශ්වවිද්‍යාල සේවාංශයේ උපදේශකවරයෙකු වන මහාචාර්ය එඩ්වර්ඩ් ජැක්සන් මහතා පවසන්නේ. වත්මන් රජයේ 20/25 ආර්ථික අරමුණු ළඟා කරනු වස් ITN සිදු කළ එක් සමාජ කාර්යයක් ලෙස ඇත්පවුර වැඩසටහන හැඳින්විය හැකියි. ආර්ථික බලවතුන්ගේ දායකත්වයෙන් ශ්‍රී ලාංකීය සමාජ ව්‍යවසායකයන් ඉහළට ඔසවා තැබූ අප මේවන විට දෙවන මෙහෙයුම සඳහා අයිතුම්පත් බාර ගැනීම ආරම්භ කර තිබෙනවා. ITN හි හිටපු සභාපති සමන් නතාවුද හෙට්ටි මහතාගේ සහ
වත්මන් සභාපති තිලකා ජයසුන්දර මහත්මියගේ මගපෙන්වීම යටතේ ඇත් පෞර දෙවන අධියර සඳහා වූ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා සිදු වුණා. සම්පත් බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ හොරයිසන් නායතනය මෙම වැඩසටහනට අනුග්‍රහකත්වය ලබා දෙනවා. ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක්ස් හි සභාපති චන්තුල අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සමාජ ව්‍යවසායකින් බලගැන්වීමේ කාර්ය ගුණාත්මක බවින් තව තවත් ඉහළ නැන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමට දෙදින වැඩමුළුවක් පැවැත්වුණා. ආණ්ඩුවට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා පාරට ආ ඒකාබද්ධ විපක්ෂයට එහි අභ්‍යන්තර පිපිරීම වසා ගැනීමට මහත් උත්සාහයක් දැරීමට සිදු වූ බව දේශපාලන වාර්තා පෙන්වා දෙනවා. ඒකාබද්ධ විපක්ෂය කොළඹදී ඊයේ පැවැත් වූ විරෝධතා රැලිය ඔවුන්ට සම්බන්ධ කොමියුනිස් පක්ෂය වර්ජනය කළා. ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියු ගුණසේකර මහතා මේ සම්බන්ධයෙන් පුවත්පතකට ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයට පොදු අරමුණක් නැති බවයි. ඒ අනුව තම පක්ෂයට එකඟ විය නොහැකි ජාතිවාදී අදහස් මෙහිදී ප්‍රකාශ වුවහොත් ගැටලු මතුවන බැවින් රැලිය වර්ජනය කරන බවද ඔහු කියා සිටියා. ආණ්ඩුව පක්ෂයෙන් ඉවත් වූ දහසේ දෙනාගේ කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක්ද මෙම රැලියට එක් වූයේ නැහැ. මේ අතර රැලියට සහභාගි වූ ඒකාබද්ධයේ පිරිස අතර පවත්නා ගැටුමද මෙහිදී හොඳින් ප්‍රදර්ශනය කෙරුණා. බැසිල් රාජපක්ෂ මහතාට සහය දක්වන කණ්ඩායම මෙම රැලියට සහභාගි නොවීම ඊට මනා උදාහරණයක්. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන පිරිස සංවිධාන කළ මෙම රැලියට අනෙක් රාජපක්ෂවරුන්ට සහය දක්වන අය එක් නොවීම කැපී පෙනුණා. ගැටුමේ එක් පාර්ශවයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතාද රැලිය මගහැර සිටියා. ජාතිවාදය මතින් දේශපාලනයේ නිරත වන පිරිසගේ මූලිකත්වයෙනුයි රැලිය පැවැත්වුණේ. මෙවැනි තත්ත්වයක් යටතේ සැලකිය යුතු පිරිසක් මේට සහභාගි නොවීම කැපී පෙනෙනවා. ඒකාබද්ධ විපක්ෂය ගෙන යන අවලාද හා මඩ දේශපාලනය දැන් ජනතාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඒ අනුව දැකගත හැකි බවයි දේශපාලන වාර්තා පෙන්වා දෙන්නේ. අයාලේ යන සුනකීන් නිසා එමහත් පීඩාවට පත්ව සිටින බව මිරිගම අධිකාරම්වත්ත ප්‍රදේශයේ වැසියන් පවසනවා. අයාලේ යන සුනකයින් සපාකෑම නිසා මේරිගම අධිකාරම්වත්ත ප්‍රදේශයේ ජනතාව අපහසුතාවට පත්ව සිටිනවා. ප්‍රදේශයේ පුරා සුනකයින් 10ත් 15ත් අතර සංඛ්‍යාවක් නිරන්තරව දැකගත හැකි බවයි ඔවුන් පවසන්නේ. ජලපීතිකාව වැළදුණු සුනකයෙකු පාසල් දරුවෙකු හා තවත් කිහිප දෙනෙකු සපාකා ඇති බවද සඳහන්. මේ පිළිබඳ අදාළ නිලධාරීන් දැනුවත් කළද කිසියම් පියවරක් ගෙන නැති බව මේරිගම අධිකාරම්වත්ත ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා. මෑත කාලයේදී ළමයි දෙන්නේ තුන් දෙනෙක් සපාකා තිබෙනවා. තව හතර පහ දෙනෙකුට බල්ලගෙන් හානි වෙන්න කියලා තියෙනවා. පිල්ලා සිටින්නේ මේ අනවශ්‍ය බල්ලන් ඉවත් කිරීමට නිසි බලධාරීන් විසින් කියා කරන්න. මෙතන තව බල්ලෝ රැලක් ඉන්නවා. දැන් මේ බල්ලෝ රැලේ තුවාල තියෙන බල්ලොත් ඉන්නවා. මේ ඉන්න ඉතුරු බල්ලොන්ටත් පිස්සු බෝ වෙලා ඇති කියලා අපි සැක කරනවා. ඉවාඩු කාලේ ඉන්නේ ඇත්තටම ළමයි සෙල්ලම් කරන්නවත් එළියට බහින්න විදිහක් නැහැ. මේ බල්ලෝ හින්දා ඉහළ නිලධාරීන්ට කියන්නේ කොහොම හරි මෙතන මේ බල්ලෝ ටික ඉවත් කරලා දෙන්න කියලා. එළමෙන ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම සඳහා දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලිය උපයෝගී කරගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහම් ලැබ්‍රෝයි මහතා පවසනවා. සංචාරක දකුණු අප්‍රිකාව සමග අනිත්‍යා පැවැත්වීමට නියමිත තුන්වන එක්දින තරගය සඳහා විශේෂ පුහුණු සැසියකට ශ්‍රී ලංකාව අද එක් වුණා. ඒ තරගයේ පැවැත්වීමට නියමිත පල්ලෙකෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී මේ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් තරගයක් වන්නේ තරගාවලි ජය මෙම තරගෙන් තීරණය වීම හේතුවෙන්. පළමු තරග දෙකේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා. කෙසේ වෙතත් තුන්වන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි ක්‍රිකට් විචාරකයන් පවසනවා. ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහම් ලැබ්‍රෝයි මහතා පවසන්නේ එළබෙන ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25 දෙනෙකුගේ සංචිතයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවයි. ඊට පෙම තරගාවලියද උපයෝගී කරගන්නා බව ඔහු ITN ප්‍රවෘත්තිංශය වෙත කියා සිටියා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිතමමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk